අපි සිරු දෙනා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් භාවනා කමඨාන් දේශනාව සහ කමඨාන් උපදේශනය කිරීම සඳහා ඔබ වහන්සේට ආරාධනා කරන සංඝංශ සිරු දෙනා වෙනුවෙන් හොඳයි තෙරුවන් සරණයි සෑම දිනම සාදුකාරයන් දීලා নমස්කාරය කියමු සිල් සමුරණ වීම සඳහා සාදු 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तत्यम्पि धम्मं शरणं गच्छामि तत्यम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णम् पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि पिसुनावाच वीरमणी सिक्खापदं समादियामि पारुषावाच वीरमणी सिक्खापदं समादियामि सम्पप्पलापा वीरमणी सिक्खापदं समादियामि मिच्छाजीवा वीरमणी सिक्खापदं समादियामि तिसरणेन सद्धिं आजीवाष्टमुखशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादेतव्यम् हुदये श्रद्धावन्त अदत्त भावना वेड सटान सुपुरुद आरंभ करोदान मुहते सुलू आबादेट विदुरी बने हेटिया दंग सकस्कर यदुना तेन पीट सुपुरुद परिपावत्तान पुलवान वे नमत माट मगे हाड़ है ना दिन दिखे पड़ी सके आतीनो वेपेतर हाड़ है ना दे मान सील देना बटो वेपेतें हाड़क में हिटा हुन्ने हैं नमो तस्स भगवतो अरहतो सम्मा
बुद्धस्ते नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से मित्ता विहारियो भिक्खु प्रसन्नो बुद्धसासनी अधिगच्छे पदं संतं संखारूप समं सुखं ति හොඳයි අද අපේ භාවනා වැඩසටහනේ ආරම්භ වශයෙන් මෛත්‍රී භාවනාව සඳහා එදා පතතාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට දුනව වටිනා ගාථා රත්න මාතෘකා වශයෙන් අපි තෝරගන්න තියදුනේ එහි තේරුම යම් භික්ෂුවක් යෝ භික්ඛෝ ප්‍රසන්නව බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයේ පැහැදීම මෙත්තා විහාරී මෛත්‍රී යුතුව වාසය කරයිද සංඛාරූප සමං සුඛං සියලු සංස්කාරයන් රූප සම්මනේ කරමින් පැමිණෙන්නෝ සැපේ සුඛං සන්තං පදං අධිගච්ඡේ ඒ උත්තරීතර සාන්තෝ පදේට පැමිණේ කියලා ලෝතරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඒ ගාථා රත්නයේ දේශනා කරන්ට යෙදුනේ. එසේනම් අපි සෑම දෙනත් මේ අඛණ්ඩ පවත්වාගෙන යන්නා වූ මෛත්‍රී භාවනාව තුළින් අපි කාටත් ඒ උතුම් සැපතට පැමිණීමේ හැකියාවේ කාන්තෙම තියෙනවා. අපිට සැක සංකාවක් නැතුව මේ භාවනා වෙනුවෙන් කැප වුණා නම් භාවනාවේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම අපිට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් මේ වන විටත් සමහරක් යෝගීන්ට තමන්ගේ අකණ්ඩ භාවනාව තුළින් අත්දැකීම් දැක ගැනීමට හැකියාව තියෙනවා. අත්දැකීම් ලබා ගැනීමට නම් අපි දවසේ අනෙකුත් කටයුතු මොනයම් දේවල් තිබුණත් ප්‍රධාන වශයෙන් මේ තත් කාලයක් වෙන් කරගන්නට වටිනවා. මොකද මේ දීර්ඝ සංසාරයේදී අපි කුසගින් වේදනා නිවා ගැනීමට ආහාරවල දූ ප්‍රමාණය අනන්තය ප්‍රමාණයි. මේ පංචස්කන්ධය සැප ගන්නොන්න සැප ගල්වන්න මේ පංචස්කන්ධයට සැප ලබා දෙන්න අපි කළ කී දේ අනන්තය ප්‍රමාණයි. නමුත් ඒ කිසිදු දෙයකින් අපි ලැබූ සපතක් තියේද ඒ සියල්ල ඒතන ගෙවි ගෙවි ගියා. උදාහරණයක් වශයෙන් තමන්ගේ මේ ජීවිතයම ආපස්සට ආවජන කළා බලන්න සුළු මොහොතක් අපි මේ ජීවිතයේදී කායික හෝ මානසික හෝ යම් සපතක් ලැබුවද කියලා. ලැබූ තැන් තියෙනවා සුළු ආස්වාදයක් කායික හෝ මානසිකව ලැබූ අවස්ථාවල් අපිට මතකයට එනවා. නමුත් හොඳට හිතලා බලන්න දැන් එවැනි අවස්ථාවන් මේ කාටත් සිහිපත් වෙන්නට ඇති. මේ තැන මම සැප විඳා නේද කියලා හිතලා බලන්න. ඒ සැප විඳ මොහොතර සමගම අතීතයට ගිහින් බලන්න, පසුවට ගිහින් ඇවිදින් බලන්න. දෙපැත්තේ හිතලා බැලුවම සුළු සැපතක් වෙනුවෙන් බොහෝ දුක් විඳලා තියෙනවා. සැපතෙන් පසුවටත් ආයේ ඒ සැපත නැතිවීම තුළින් නැවතත් දුකක් අපිට පැමිණුණා. නමුත් පින්නතුනේ මේ බුද්ධ ශාසනයක් තුළ මේ උත්තරීතර ගම්භීර ධමක් අපිට ලැබිලා මේ ගම්භීර ධර්මයේ ධමාර්ධව ප්‍රතිපදාවේ යෙදෙනවා නම් සමාධි භාවනා විපස්සනා භාවනා වඩනවා නම් ඒ යෝගාවචර ගිහි හෝ පැවිදි
යෝගාවචරයන්ට ඒ මුලින් ආරම්භක අවස්ථාවන්හිදී පරිකර්ම කරන අවස්ථාවන්හිදී යම් කිසි දුක්ඝටයන්ට ලක්ුණත් ඒ සියලු දුක්ඝට යටපත් කරමින් සමාධි උපදින්න පටන් ගන්නවා සමාධිය උපදින විට මේ ලෝකේ මෙතෙක් ජීවිතයේ නොයදපු සතුට අපිට ඒ තුල ආස්වාදය කරන්නට ලැබෙනවා ඒ සතුට ආස්වාදය කරමින් තව ඉදිරියට උත්සාහවන්ත වීම තුලින් ඒ සමාධි ධ්‍යාන මට්ටම් වලට පැමිණෙනවා සමාධි ධ්‍යාන මට්ටම් වලට පැමිණෙන විට පංච නීවරණය අහලකවත් නැහැ නීවරණයන් දුරස්ත කරමින් සිත සමාධිගතවත්ම පුදුමාකාර ශාන්තියක් සතුටක් දැනෙනවා සමාධියෙන් නැගිටලා බොහෝ වෙලාවක් ඒ ආස්වාදයේ තමන්ට විඳින්නට පුළුවන්කම ලැබෙනවා පින්නතුනේ අකණ්ඩ අපි මේ දේ කරගෙන යනවා නම් අපි කුසගින්නි වේදනාවෙන් පෙළෙන විට කුසගින්නි වේදනාව නිවා ගන්නට ආහාර ගන්නවා බලන්නේ ආහාරය සකස් කරගන්න අපි බොහෝ වෙහෙස මහන්සි වෙන්නට ඕන එසේ වෙහෙස මහන්සි වෙලා සකස් කරගත්ත පිළිසකර කරගත්ත ආහාරය භුක්ති විඳින්න අපි පිඟානේ තුල ඒ ආහාරය මිශ්‍ර කරගන්නට වෙනවා මිශ්‍ර කර ගැනීමේ අපහසුයක් අපිට තියෙනවා ඉන්නනතරව කටේ තියලා හපන්න ගන්න හපන විට සමහර විට මිරිස් සර වැඩි වෙන්න පුළුවන් ලුණු වැඩි වෙන්න පුළුවන් මිරිස් අඩු වෙන්න පුළුවන් ලුණු අඩු වෙන්න පුළුවන් මේ විදිහට කටේදී අපි බලාපොරොත්තු වෙන රස නැතුව වෙනවා හැපි මේ වෙහස තියෙනවා ඒ අතර දිව හැපෙන්න පුළුවන් තොල හැපෙන්න පුළුවන් මේ වගේ තව දුක්ඛම් කටළු අපිට එකතු වෙනවා ඉන් අනතුරුව කොසට දීලනා ගිලීමේදීත් සමහරක් අපහසුකම් සමහර විටේ දෙන්නට පුළුවන් කුස පිරුණහම අපිට ඒ දිරව ගැනීමට කාලයක් ගත වෙනවා කුස පිරිනම එතන වෙහසක් දැනෙනවා නමුත් පින්නතුනේ මේ සමාධි භාවනා වඩනවා නම් විපස්සනා භාවනා වඩනවා නම් ඒ ආරම්භක අවස්ථාවේදී අර ආහාරය පිළියෙල කරගන්නාක් මෙන් යම්කිසි අපහසු බාධක ටිකක් අපිට පැමිණෙන්නට පුළුවන් දියට සිත නැඹුරු වෙන තෙක් අර ලුණු මිරිස් අඩු වුණා වාගේ සිත සමාධිගත වෙලා නැහැ බාහිර නීවරණයන්ගින් අපි පෙළන්නට පුළුවන් භාවනා ආසනේ වාඩි වෙලා ඒ වාඩිවීම ඉරියව්වාදී පැවැත්වීමේ අපහසුකම් යෙදෙන්නට පුළුවන් අර ආහාරයේ පිළියෙල කරගන්නට මහන්සි වෙහෙස මහන්සි වෙනවාක් මෙන් නමුත් ආහාරයේ භුක්ති විඳීමෙන් අනතුරුව එන්නා වූ අපහසු බාධක සියල්ල දුරවෙලා පුදුමාකාර සතුටක් තමයි තියෙන්නේ ඒ කියන්නේ කොසට ගත්ත ආහාරය නෙමේ මේ භාවනාව ආහාරයක් වශයෙන් අරගෙන භාවනාවෙන් අනතුරුව භාවනාවෙන් නැගිටලා බොහෝ වෙලාවක් පුදුමාකාර ආස්වාදයක් පුදුම ජනක සතුටක් මනසේ තියෙනවා හරියට කය පාවෙනවා වාගේ දැනෙන්නේ හිත අහසේ පාවෙනවා වාගේ පුදුම සැහැල්ලුවක් ඒ සැහැල්ලුව දිගින් දිගට දියුණු කරගෙන ගියා නම් සංකාරෝප සමන් සුඛං ඒ සියලු සංස්කාරයන්ගේ සංසිඳ වීමෙන් පැමිණෙනා වූ සැපත සන්තම් පදං අධිගච්ඡේ ඒ උතුම් ශාන්ත පදයට පැමිණේ ඒ ශාන්ත පදයෙන් සැනසෙනවාමයි ඒ උදාර සැපතෙන් සැනසෙන මොහොත දක්වාම අපේ ඒ කාලය වෙන් කරගෙන අඛණ්ඩ මේ දේ සිදු කරගන්නට ඕන අපි පෙර හඳුන්වා දීලා තියෙනවා දවසේ කොහොම කොහොමද මේ භාවනාවල් දියුණු කරගෙන යන්නේ කියලා
ඒ අනුව මේ සෑම දෙනාම භාවනාව මේ දක්වා දියුණු කරගෙන එන්නට ඇති අදත් සුපුරුදු පරිදි දැන් පූර්වකෘත්‍ය සිද්ධ කරලා ඉනනතරුව තමන්ට සල්ප වේලාවක් මෛත්‍රී වඩලා සියලු ලෝ සතුන් අරමුණු කරමින් ඒ සත්වයන්ගේ සියලු දුක් ගිනි නිවේවා කියන සිත ඇතුලේ හොඳින් පිහිටවාගෙන සියලු සත්වයන් අරමුණු කරගෙන ප්‍රධාන වශයෙන් වෛරයෙන් භයෙන් සන්තෝෂයෙන් තැති ගැනීමෙන් පෙළෙන්නා වූ සත්වයන්ගේ සියලු භය සන්තෝෂ තැති ගැනීම දුරු වේවා කියන චේතනාව පෙරදරි කරගෙන හොඳින් ඒ මෛත්‍රිය වඩමු අවසානයේදී නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ඒ සෑම සත්වයම නිදුක් නිරෝගී සුවයට පැමිණෙන ආකාරයේ සිතින් දකිමින් ඒ මෙච්චිත් වඩමු එසේ වඩමින් මේ සතිය පුරාවටත් මේ භාවනාව මේ ආරම්භ කිරීමත් සමගව අවසාන කරන්න ඊළඟ සතියෙන්ම අපි නතර කරනවා කියන චේතනාව පිහිටවාගෙන දැන් අපි භාවනාව ආරම්භ කරමු සෑම දිනම සාදුකාරයක් සාදුනාදයක් දීලා නමස්කාරයේ සජ්ජාන නමස්කාර පාඨයේ සජ්ජායන කරමින් පූර්වකෘත්‍ය සජ්ජායන කරමු සාධු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමාමි බුද්ධං ගුණසංගරන්තං සත්තසදාහන්තු සුඛේ Oh.
gojjo sakelo dugandu gacchanti sambe marnam ahanke piyo garu bhavaniyo vatta che vachanakkhamo gambhiran che katam katva no chatthani नियोजयेति एमागे शान्तिनायकवो सम्मा सम्बुदुरजानन् वह से मागे नमस्कार ये वीवा मागे जीत यद वो जाकर में पोजावे No.
धर्म रत्न यत मागे नमस्कार मागे जीवित यद पूजा कर में पूजा वे अस्तार्य पुंगल महासंघ रत्नयत मागे नमस्कार येवा मागे जीवित यद पूजा कर अस्तार्य पुंगल महासंघ रत्नयत मागे नमस्कार येवा मागे जीवित यद पूजा कर अस्तार्य पुंगल महासंघ रत्नयत मागे नमस्कार येवा मागे जीवित यद पूजा कर नमस्कार येवा मा
वज्र भूमि अनि गोमि सुखी परिहरामि अहं अविरो होमि मम वैर्नतेकं व्यापज्ञहोमि
සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත්
අවසරයි ගෞතම ස්වාමීන් වහන්ස ඔව් පොඩ්ඩක් හඬ නගා කියන්න අවසරයි ගෞතම ස්වාමීන් වහන්ස ඔව් හඳයි පෙරවන් සර්ණයි පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්ස මම භාවනාව පටන් ගත්තේ ගොඩක් ළඟදී මම වැඩසටහනට මුලින් දැන් සම්බන්ධ වෙන්න බැරි වුණා ඒත් YouTube එකේ තියෙන වීඩියෝස් ඔස්සේ මම මම භාවනාව කරගෙන ගියා මට දැනගන්න ඕන කාරණයක් තියෙනවා පින්වත් ස්වාමීන් වහන්ස භාවනාවේදී දැන් සියලු සත්වයෝ අරමුණු කරනකොට සත්ව සංඥාව ප්‍රබලව ඉන්නේ නැත්නම් එම අවස්ථාවේදී මා කුමක් කළ යුතුද ස්වාමීන් වහන්ස මොකද මම සත්ව සංඥාව ඇති අපේ මහත්මයා අපි දන්නවනේ විශ්ව පුරාම සියලු සත්වයෝ ඉන්නවයි කියලා නානාවිධ සත්වයෝ ඉන්නවා මේ විශ්ව පුරා ඒ ඉන්නව සියලු සත්වයෝ अरमुणु करवा හොඳටම ප්‍රමාණවත් ඒ මට්ටමින් අපි මානසික කාර්ය පවත්වන්න පවත්වන්න ස්වභාවයෙන්ම සිත ගැඹුරට ගැඹුරට වැහමින් සිත සම්පත් වෙනවා හොඳට
බොහොම පින් ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය සඳහාම පින ඔබ වහන්සේට හේතු වාසනා වේවා. හොඳයි සුපත් වේවා. සුපත් වේවා. තවත් ඒ වගේ ගැටලු තියෙද්ද දන්නේ නැහෙනේ. अंतिम अंतिम शुभवाण अद මං एक දිගටම කරන්න වුණොත් තව පැය හතරට කරන්න කිව්වා ඊළඟ සමාන සවනාසේ ඒ හතර කරනකොට දෙකට කඩලා කරොත් එතකොට මේ භාවනාව ටිකක් දුර්වල වෙනවා නමුත් පැය හතරක් දිගටම කරන්න බැරි නිසා ඒකේ කොහොමද ප්‍රැක්ටිකලි පොඩ්ඩක් සවනාස ඒක කියලා දෙන්න පුළුවන්ද කමන් නේ පේනවත් නෝමාන්න එතෙන්දී අපි මතක් කරේ පැය භාගයේ ඒ වයින් හතරක් ගත්තත් වරදක් නෑ කියන සංඥාවෙන් පැය භාගයේවා දෙකක් එකට ගන්න පුළුවන් නම් පැයක් අපිට ඒ දෙකට කඩාගෙන පැය භාගේ භාගේ ගන්නවා. තවත් ශක්තිමත් කෙනෙක් වුණොත් පැය එකහමාරට වචන තුනක් ගන්නවා. එහෙම. හොඳ ශක්තිමත් එක් වුණොත් වචන හතරම පැය දෙකකට ගන්නවා. තවත් කාලේ ඉන්න පුළුවන් යෝගීන් ඉන්න පුළුවන් එහෙම නොත් එහෙම පැය 5 6 හිටියත් කිසි වරදක් නැහැ. ඒ ඒ පැය 4 උදේට පැය 2 හවසට පැය 2 එහෙම කරන එක සමනස්සේ ඒ ගැන මොකද ගොඩාක් සුදුසේ ගොඩාක් සුදුසේ. එතකොට දෙවියන්ගේ පොකුණක් නිකාසිකට ගහගන්න. අපමණ පින්කිරුවන් සරණයි. වහන්ස නිවන් පිණිස මේ. හොඳයි පින්කිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස දැන් සත්වයෝටම අරමුණු කරද්දී එක් සමහර වෙලාවට මට දැනෙනවා ඒ කියන්නේ මගේ දැන් මම පිටත ඉඳන් මුළු ලෝකේටම වගේ වඩනවා කියලා හිතුවොත් මගේ අත උඩ ලෝක බෝලේ තියනවා වගේ හහ ඊට පස්සේදී මං හිතනවා දැන් මේ ලෝකෙට පමණක් ප්‍රමාණවත් මදි නේද මේ සක්වල වල වල වලට මුළු ඒ කියන්නේ එතනදී කමක් නැහැ අපි බාහිර සක්වල වල වලත් මේ විශ්වේ පුරා ඉන්නව සේල සත්වයෝම කියලා ගත්තත් වරදක් නැහැ ඒ කියන්නේ අර හෙට දැන් අරමුණට බැහැලා තැම්පත් වීගෙන යනවා ඒ තැම්පත් වෙන්නේ අවස්ථාවේදී අපේ මනසට ගෝචර වෙන ආකාරයට අපි ගොදුරු කරගෙන දිකට මානසික කාර්ය පැවැත්වීමෙන් අපි ඒ බලාපොරොත්තු වන අර්ථය සිද්ධ වෙනවා आर्य मैत्री भावना स्वामी वहां बहु काल पेर मे मंग एक वन है नमुत एक පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස ආර්ය මෛත්‍රී භාවනා වඩන්නම අපි ආර්යත්වයට පත් වෙන්න එපැයි සෝවාන් වුණ දායින් පස්සේ අපිට ඒක කරන්න පුළුවන් අපි සෝවාන් වෙනකන් අපි මෙහෙම කරගෙන යමු කැපවීමෙන් හොඳයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඇත්තටම පීතිසිදු මෛත්‍රියක් වැඩෙන්නේ ආර්ය භූමියෙන් පස්සේ මොකද ඒසිත ගොඩක් නික්ලේශීනේ ඒ සිතේ සමාධිය හොඳින් වඩන්න පුළුවන් ඒ උත්තරීතර ආර්ය තත්වයට යන මාවතක් නිසා තමයි ඒ ආර්ය මාවතේ දිනු කරන ධර්මයන් ආර්ය මාර්ග ධර්මනේ. එතකොට ආර්ය මෛත්‍රිය කියලා හඳුනනවා. හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මේ එතනදී ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ අපි දැන් අපි නගන අර මෛත්‍රියත් විදර්ශනාවට නගන එකද ස්වාමීන් වහන්සේ? විදර්ශනාවට නැගීමෙනුත් ඒ ආර්යත්වයට කොහොමත් අනිවාර්යයෙන්ම
මේ භාවනාව සෑම සමත භාවනාවක්ම විදර්ශනාවට ගෙන යන්න මූලිකත්ව වාරම්නේ එතකොට ඒක මේ ආර්යත්වයට ගෙන යන විදර්ශනාවෙන් මෙතන ඇත්තටම අර ආර්යත්වයේ ඉඳලා කරන ඒ උතුම් සිතක තියෙන ශක්තිය වැඩෙන එක තමයි ආර්ය කියලා එතෙන්දි හඳුන්වන්නේ මේ ආර්ය උත්මයෝ වඩන මෛත්‍රිය තමයි ආර්ය මෛත්‍රිය කියලා හඳින්ලා තියෙන්නේ ඉතින් අර ඇත්තටම ඉතින් මේ සිත හොඳට දිනු කරන ගියොත් ආර්යත්වයේ ඉඳලා මෛත්‍රිය වඩා ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ලොකු ගැටලුවක් නෙමෙයි අපේ උනන්දු භාෂෙන් ආර්යත්වයට යා ගන්නට මග තමයි මේ පෑදෙන්නේ උනන්දු වෙන්න උත්සාහවන්ත වෙන්න ඒ මෛත්‍රී භාවනා සමාධි ධ්‍යාන ශක්තිමත් වීමෙන් අනතුරුව ධ්‍යාන සමාධියෙන් නැගී හිටලා ධ්‍යානයේ තුල පැවතුනවෝ නාම රූප ධර්මයන් වෙන් කරගෙන නාම රූප විපස්සනා කරන්නට ඕන නාම රූප ධර්ම හෘදේ වස්තු ආශ්‍රිත වතු දසක කාය දසක භව දසක ජීවිත නාමක චිත්ත ආහාර කියන රූප 63ක් තියෙනවා මේ රූප 63 වෙන් කරගන්නට ඕනේ ඒ දසක කලාප 3යි නවක කලාප 1යි අෂ්ටක කලාප 3යි කර්මජ චිත්තජ උතුජ ආහාරජ රූප වර්ග 4 සියල්ල මේ රූප 63ක් වෙන්නේ මේ රූප එකින් එක අර ගැඹුරු සමාධි සිතින් විපස්සනා කරගෙන යෑම මාර්ග පර ලැබීමට අවස්ථාවක් වෙන්නට පුළුවන් ඉනනතුරු සිතේ පළවෙනි ධ්‍යාන අවස්ථාවේදී තිබුණා වූ නාම ධර්ම 34 සිතත් සමග චෛතසික 33 එකින් එක විපස්සනාවට නගනවා ඉනනතුරු දෙවෙනි ධ්‍යාන අවස්ථාවේදී සිතත් සමග තියෙනා වූ චෛතසික ධර්ම 31 ඊළඟට තුන්වෙනි ධ්‍යාන අවස්ථාවේදී නාම ධර්ම 30 මේ විදිහට ඒ ඒ අවස්ථාවේදී තියෙනව නාම ධර්ම කියන්නේ එතන සිතයි චෛතසික 30යි මේ විදිහට එක් එක් ධ්‍යාන අවස්ථාවේදී නාම ධර්ම විපස්සනාවට නැගීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මය ඇත්තටම විපස්සනා නගනවා කියන්නේ සිද්ධියේ බලන් ඉන්නවා සිද්ධිය දකිනවා අනිත්‍ය සංඥාවෙන් සිද්ධිය දකිනවා දුක්ඛ සංඥාවෙන් සිද්ධිය දකිනවා අනත්ත සංඥාවෙන් ඒ තුලින් මාර්ගඵල ලබන්නට පුළුවන්කම ලැබෙනවා තව ඉදිරියට මේ චිත්තක්ෂණය තුල ඒ ධ්‍යාන චිත්තක්ෂණයක් අරගෙන චිත්තක්ෂණය තුල පැවතුනා වූ රූපය වෙන් කරගෙන රූප 63 රූපස්කන්ධයේ රූප සමූහය ඒ චිත්තක්ෂණයේ තිබුණා වූ මෛත්‍රී වින්දනයේ වේදනාව වේදනාස්කන්ධය ඒ චිත්තක්ෂණයේ තුල මෛත්‍රී සංඥාව සංඥාස්කන්ධය ඒ මෛත්‍රී චේතනාව පෙරදරි ඉතිරි චෛතසික සමූහය සංස්කාරය සිත විඥානේ මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වෙන් කරගෙන මේ ස්කන්ධ පහේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දකිනවා තවත් ගැඹුරට යන්න විට මේ රූපස්කන්ධය සඳහා හේතු හේතුන්ගෙන් ඵල විපස්සනාවට නගනවා වේදනාස්කන්ධයට අතීත හේතු වර්තමාන හේතු සංඤාස්කන්ධයට අතීත වර්තමාන සංස්කාරස්කන්ධයට අතීත වර්තමාන අනාගත ඊළඟට චිත්ත විඤ්ඤාණස්කන්ධයට අතීත වර්තමාන මේ විදිහට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට ස්කන්ධ ස්කන්ධයන්ගේ හේතුන් ඵල වෙන් කරමින් විපස්සනා නැගීම තුළින් මේ ඒකාන්තේ මාරත්වයට අපි ගෙනෙනවා අනේ ආරත්තේ තව උත්තමත්වයට පත්වීමට තව ආර්ය භූමියේ සිටගෙන මෛත්‍රියෙන් අනතුරුව මේ විපස්සනා වැඩීමෙන් ඒ ආර්ය මෛත්‍රී භාව ලැබෙනවා සමහර ඝටන නොතේරීමේ චුටි ගැඹුරු කොටස් මම වැඩි විස්තර කරන්න නැතුව ඉදිවෙන්නේ තියෙන නමුත් මෙවැනි අවස්ථාවකදී විස්තර වේ යුතුනේ පිරිසුදු මාවත දැනගන්න ඒ වෙනුවෙන් අපි විස්තර කරන්න යෙදුනේ මේ තමයි පිරිසුදු පැහැදිලි මාවත ඒ මූලික අවස්ථාවල්
තමා අපි මේ පුරුදු පුහුණු වෙන්නේ හොඳයි මේ විදිහට අපි අධිෂ්ඨාන තබා ගැනීමු මේ දිනු කරන්නා වූ තුම් මානසිකාර්ය මෛත්‍රී මානසිකාර්ය ඊටම එක්මනින් ඒ සුන්දර මගඵල නිවනින් සැනසීම පිණිස මේ කාන්ත හේතු වාසනා වේවා යපි අධිෂ්ඨාන ප්‍රාර්ථනා පිහිටවමු වෙන්න තවත් ප්‍රශ්න තියෙන්නේ නැහැ නේ අපේ සමිනාංශ සමාවෙන් අද මට මුල ඉඳලා සම්බන්ධ වෙන්න බැරි වුණා මේ හදිස්සි පටිගත කිරීමක් තිබිච්ච නිසා අපේ මේ බුද්ධික අපිට රෙකෝඩින් එක දාන්න පුළුවන් නම් හොඳයි මේ අපේ ගෲප් එකට මම මට පරද සම්බන්ධ වෙන්න ටිකක් පරක් වුණා මේ හදිස්සි රෙකෝඩින් එකක් නිසා ආ මම ප්ලේලිස්ට් එකට අප්ලෝඩ් කරා කණේ කනෝනා අපි මේ බුද්ධික එවනව නේද රෙකෝඩ් එක එහෙමයි ස්වාමිනාස මම මේ දවස්වල දිගටම කරගෙන යනවා අපේ ස්වාමීන් වහන්ස මේ මට ගොඩාක් අර මේ බුදුරජාණන් වහන්සේගේ ಗುಣ නවහරහදී ಗುಣ වලින් මේ උන්වහන්සේගේ කියන්නේ සම්මා සම්බුද්ධ ගුණය ගොඩාක් වැඩෙනවා ස්වාමීන් වහන්ස එතකොට අර අනික් වැඩක් කරගෙන යන්න හරි පහසු වෙනවා ඒ කියන්නේ ඒ කර්මුණක හිත රඳව ගන්න ලේසියි අපේ ස්වාමීන් වහන්ස ඒත් එක්කම මම හොඳට වඩලා මේ ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්ස මෛත්‍රිය වඩන්න ගන්නෙ එහෙමයි මේ බොහොම වටිනවා චානිකානෝනා දැන් බලන්න අර අතීතයේ ඔය අපේ නාමුනි ස්වාමීන් වහන්සේලා මතක් කරන කතා පොතක් තියෙන්නේ අපේ රුවන්ගිටි කන්ද ආරණ්‍ය සේනාසනයේ හිටපු නායක ලොකු ස්වාමීන් වහන්සේ මුල්ලාදියරේ ලගුනෝරු ආරණ්‍ය කෙට්ටුව ආරණ්‍ය සේනාසනයේක තමයි වැඩ ඉඳලා තියෙන්නේ ලගුනෝරු ආරණ්‍යෙත් වැඩ ඉඳලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ ඒ කාලේදී හොඳින් භාවනා වඩලා තියෙනවා ඇතරම ඒ වකවානුවේ හිටපු අති ප්‍රබල උත්තරීතර යෝගාචර ස්වාමීන් වහන්සේ නමක් තමයි ස්වාමීන් වහන්සේ නිතර තමන් වහන්සේ අසුර කරන දායක පින්තුන් දැනුවත් කරනවා දවස පුරාවට සතිපට්ඨාන යුත්ව වාචය කරන්නේ කියනවා එක උපාසක මාතාවක් හොඳට මෛත්‍රී භාවනා වඩමින් දවසේ කටයුතු කරනවා දිනක් වතුර කියන කාලයේ රැගෙන එළින්දට ගොස් ලෙඳ ළඟ වතුර බාන අතරේදී මෛත්‍රී භාවනා වඩමින් වතුර බාන වතුර බානවා කලේ පුරවන අතරේදී සතෙකුට තියපු වෙඩිල්ලක් දඩයක් කරුවෙක් විසින් සතෙකුට වෙඩි තිබ්බා වෙඩිල්ලේ වෙඩි උණ්ඩේ කොටසක් ගිහිල්ලා බෙල්ලේ වැදිලා තියෙනවා බෙල්ලේ වැදිලා කිසිම වේදනාවක් අපහසුයක් තුවාලයක් නැතුව අර වෙඩි උණ්ඩේ බිමට වැටලා තියෙනවා බලන්න මෛත්‍රියේ සත්තංවා විසංවා කමති කියලා අර ආනිසංසවල කියනවනේ අවි ආයුධ විපතක් අපිට වෙන්නේ නැහැ අපි මේ වගේ භවනාව දිනු කරගෙන යනවා නම් ඇත්තටම දවසේ රාජකාරී කරන අතරේදී දිනපතා ඒ නිවස තුල කටයුතු වලදී සෑම තැනකදීම අපි මේ භවනාව පුරුදු පුහුණු කරගෙන යනවා නම් ඒකාන්තයෙන්ම අපිටත් ඒ වගේ උපද්‍රවයන්ගෙන් වැළකීලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා බොහොම හොඳයි චානිකනෝනා තම උනන්දු වෙමු උත්සාහවන්ත වෙමු මෙලවම මගපල නිවන දක්වාම මේ භාවනාව දිනු කරගනිමු හොඳයි තෙරුවන් සරණයි හොඳයි මයි සාමිංහන්ස සාදු තවත් චුට්ටි වෙලාවක් අපිට කාලය දෙන්න පුළුවන් ගැටලුවක් තියෙනවා නම් ස්වාමීන් වහන්ස මේ මම පුළුවන් හැම වෙලාවකම අර සිහිය මනාව පවත්වා ගන්න උත්සාහ කරනවා ඊට අමතරව හැම මොහොතකම මම හිතනවා අනිත්‍යතාවය ගැන නිතරම මෙනෙහි කරනවා ස්වාමීන් වහන්ස දැන් අද භාවනාවේදී ස්වාමීන් වහන්ස
මේ ටික වෙලාවක් එක හොඳට ආලෝකය ගිහිල්ලා එකපාරටම මේ අර නිකන් කළු කුහරයකට යනවා වගේ වුණා. ඊට පස්සේ ආයි ආලෝකය ආවා. මොකද්ද ස්වාමීන් වහන්සේ උනේ කියලා දැනගන්න වැඩක් නෑනේ. ඒ වුණදේ එහෙම වුණ දෙන් අපි ඒ වෙලාවේදී හොඳට මෛත්‍රී සිත තිබුණා නම් නැත්තම් තමන් මොනවා හරි කරගෙන ගියේ දැන් ඒ වෙලාවේදී අර කය පිළිබඳව හිතමින් තිබ්බත් කමන්නේ ඒ එතනදී ඒ මානසිකාරයේ තිබුණා නම් එච්චරයි අපිට ඕන භාවනාව වැඩෙනවා හොඳින් භාවනාව වැඩීම රටාව පිරිසුදුයි අපිට ටිකට දියුණු කරන්නයි තියෙන්නේ නිමාල් කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ අපි ඒක අද්දීනට යනවා කියන්නේ අපි භාවනාව වෙන පැත්තකට හැරෙනවානේ කලුවර ගැන හිතන්නේ නැතුව ස්වාමීන් වහන්ස මම දිගටම ඒ කියන්නේ භාවනාව වඩන්න ඕනේ කියන එක නේ ස්වාමීන් වහන්ස ඔව් ඔව් නිමා කරනවා එතෙන්දී සමාධි ආලෝකයේ පිළිබඳව අපි හිතන්නේ නැහැ වර්ණ වෙනස් වීම පිළිබඳව හිතන්නේ නැහැ අපි දිගටම මේ භාවනාව මනසිකාර කරගෙන යන දේ හැමම කරගෙන යනවා ඒ ඒවනේ වෙනස්කම් වෙනවා කියන්නේ අපේ සිත තැම්පත් වෙනවා භාවනාව වැඩෙනවා වැඩෙන්නේ අපේ භාවනා මනසිකාර ආරමුණේ මිසක් අර බාහිර ඒ නිමිති තුල නෙමෙයි ඒ භාවනාවේ දියුණුවට තමයි මේ නිමිති පහළ වෙන්නේ මෝලිකම නිමිති කොටස් 15 වෙන අතරේදී අපි ඒ නිමිති පිළිබඳව පරිශ්‍රණයට යන්නේ නැහැ. අපි භාවනාව දිගින් දිගට පවත්වාගෙන යනවා. අපි කරගෙන ගිය දේ පිළිබඳව ඒ අවස්ථාවේදී තව සතිමත් වෙන්න ඕන අපේ අරමුණ පිළිබඳව. භාවනා අරමුණ නම් සියලු සත්ත්වය නම් ඒ සියලු සත්ත්වය සුපත් වේවා කියන පිළිබඳව තව සතිමාන්ත වෙලා අපි භාවනාව පවත්වාගෙන යන්නයි තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ බොහෝම පිං තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මේ යෝජනා කරලා තියෙනවා ස්වාමීන් වහන්ස වැඩසටහන ඉවර වෙනද විනාඩි කීපයකට කලින් ස්වාමීන් වහන්සේ සමාකරණ ගාථාව මේ අපිට අවස්ථාවක් තියෙනවා නම් විනාඩි කීපයක් ස්වාමීන් වහන්සේ වැඩසටහන නිමා කරන්න කලින් හොඳයි හොඳයි බොහොම පිං මේ සමීර මහත්මයා නේද කතා කරන්නේ එහෙම ස්වාමීන් මේ හොඳයි සමීර එතෙන්දී අර මේ පින් අනුමෝදන් කිරීම දෙපැත්තට සිද්ධ වෙනවනේ පත්ති දාන පත්තානුමෝදන පුණ්‍ය කර්ම දෙකම වෙනවනේ ඊටම වටිනවා ඒ පුණ්‍ය අනුමෝදනාව දෙපැත්තට සිදු කරගන්නදී ඒ වගේම ඉතින් අර මේ කමා කරගන්න වෙනම ගතක් කියන ඒවා වරදක් නෑ මෙතෙන්දී වඩාම සුදුසේ අර ලෝකාස වන්දය භන්තේ මයක්කතම් පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බ මේ ගාතාව ඒක ඔය නොදන්න කෙනෙක් ඉන්නවා නම් බලා ගන්න පුළුවන් ඒ පාලි වගන්තිය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා වන්දනා පොතේ අග තියෙනවා ඒ වන්දනා මේ පින් අනුමෝදන් කරන පාඩය ඒක බලා ගන්නට පුළුවන් අවශ්‍ය කෙනෙක් වුණොතින් අපි බුද්ධිකට ඒක යොමු කරලා තියන් බුද්ධකකින් ඒක ඉල්ලා ගන්න මේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා වන්දනා පොත නම් වෙබ් එකෙන් ගන්න අර ඒ වගන්තිය විතරක් අපි මේ ඒ පොතෙන්ම අරගෙන එවන්නම් ස්තෙන් සමීර මහත්මයා ළඟත් ඇතිනේ ඒකනේ එහෙමයි තමයි අපේ ගාව තියෙනවා මේ ඒ කියන්නේ සමීර ඔයාලට පුළුවන් ඒක අපේ පේජ් එකට දාන්න. එතකොට නැති අයත් ඔක්කොටම බලා ගන්න පුළුවන් නේ. ඔව් සදසුයි. මම කියන්නේ හැබැයි. හොඳයි. හොඳයි හොඳයි. එහෙමනම් හොඳයි දැන් එහෙමනම් මේ අපි පින් අනුමෝදන් කරමු. පුණ්‍ය අනුමෝදනාවෙන් අනතුරුව අවස්ථාව දෙන්නම් මේ පාලි පාඨයේ සජ්ජාන කරමින් වන්දනා කරගන්න. ඉනතුරු අපේ ආශිර්වාදයේ ඉදිරියට අවසන් කරන්නේ ආශිර්වාදයෙන් අවසන් කරමු. හොඳයි. එතකොට අද දවසේ ඊටම සාර්ථක ආකාරයෙන් මේ සෑම දෙනාම තම තමන්ගේ භවනා වෙනුවෙන් කාලය යොදාගෙන ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ආකාරයට සති සමාධි ප්‍රඥා වඩා ගන්නට උත්සාහවන්ත වුණා උනන්දු වුණා.
मे तुनी जनित अनंत प्रमाण पुण्य संहारे नमीन मे परलो गो शेल मुति बंधु वर्ग्याट සිතෝ පැතෝ පරිදේ උත්තරීතරා මා මහ නිවනින් සනසීම පිණිස ඒකාන්ත හේතු වාසනා වේවා එවගේම ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩල ශාසන පාලක ලෝකපාලක සියලු දෙවියෝ සාදු කියා මේ පින් අනුමෝදන්ව සියලු දෙවියන්ගේ සියලු යහපත අභිමතාර්ථයේ ඉෂ්ට සිද්ධ කරගනිත්වායි දෙවියන්ටත් පින් පෙත් අනුමෝදන් කරමු එවගේම අප නමින් ජීවත් වන්නා වූ ඒ අපගේ දෙමාපිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් මේ උදාර පුණ්‍ය සම්භාරයේ වහවහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්ත හේතු වාසනා වේවා අප සෑම දෙනා මේ උදාර ආකාරයෙන්ම ගුණ ධර්ම දිනු කරගන්නේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාන සමුපාදක කඩවැද්දේ ජින වංශ මාහිමිපාණන් වහන්සේ අනුශාසකත්වයෙන් උපකාර කරන්ට යෙදුනා වූ මාතරසේ ඥානාරාම මාහිමිපාණන් වහන්සේ එමගෙම ජින වංශ මාහිමිපාණන් වහන්සේගෙන් අනතුරුව මේ කල්‍යාණී ගෝසම්සස්තාවට මහෝපකාරීව පිහිට වුණා වූ නාවුනි අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ ආදී කොට ඇත්තා වූ අපවත්්‍ය දාන සංඝ පීතෘන් වහන්සේලා නිසායි ඒ මහෝත්තමයන් වහන්සේලාට අප සැම දෙනාගේ මේ උත්තරීතර පුණ්‍ය සම්භාරයේ ඉතාම ඉක්මනින් ප්‍රාර්ථනීය බෝධ්‍යානයන්ගේ සැනසීම පිණිස ඒකාන්ත හේතු වාසනා වේවායි මේ සිතින් අපි පින් අනුමෝදන් කරමු එවැගේම අපිට මේ උපදේශ ලබා දෙමින් අපි මේ නිවන් මාර්ගට යොමු කරා වූ උත්තරීතර ඒ සිහිපත් කරා වූ ගුරුතුමන් වහන්සේලා ඇතුළු අපවත් විවදාල ගුරුතුමන් වහන්සේලාට සජීවත්ව වාසය කරන්නා වූ විශේෂයෙන්ම අති පූජනීය පවසයාඩෝ ලොකුසාමින් වහන්සේ වගේම නාවුනේ අගුල්ගම ස්වාමීන් වහන්සේ එවගේම මීගොඩ ලොකු ස්වාමීන් වහන්සේ පහළ විටියල ජනානන්ද මහානායක ස්වාමීන් වහන්සේ ආදී කොට ඇත්තව සංඝ පීතෘන් වහන්සේලාටත් සුකේශර ශික්ෂාකාමි බුද්ධ පුත්‍ර මහා සංඝ රෝණටත් සිතූ පැතූ පරිදි උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ උත්තරීතර පුණ්‍ය සම්භාරයන් ඒකාන්ත හේතු වාසනා වේවායි මෙත් සිතින් අපි පින් අනුමෝදන් කරමු එවගේම මේ වකවානුවේ කොරෝනා රෝගීන් පිරෙන්නා වූ සියලුම රෝගීන් වහවහ සුපත් භාවයට පැමිණේවා ඒ රෝගීන්ටත් මේ උතුම් ගුණ ධර්මයන් දිනු කරමින් වහා සසර දුකින් අත මිදීමට මේ පුණ්‍ය සම්භාරයේ කාන්ත හේතු වාසනා වේවා මේ සක්වල අනන්ත සක්වල ලෝකවාසී සියලු සත්වයන්ට සිතු ප්‍රතු ආකාරයෙන් ඉතාම ඉක්මනින් සසර දුකින් අත මිදීම පිණිස මේ පින් ඒකාන්ත හේතු වාසනා වේවායි අපි පින් පෙත් අනුමෝදන් කරමු ඉදං ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති හොඳයි දැන් පින් අනුමෝදන් කරගැනීමෙන් අපි ප්‍රාර්ථනා පිටවා ගනිමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ආයේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කම මේ සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර සාදු 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 අවසරයි සාමිනාංශ ඔබවහන්සේ මේ කළා වූ භාවනා කමඨාන් දේශනාව ආදී උපදේශ දේශනාව ජනිත වූ සියලුම කුසල ඔබවහන්සේගේ දෙමව්පියන්
साधु अनुमोदितब्बं साधु अनुमोदामि ओकाश दारत्येन सप्तमस्यां कम्पने वर्ते अमामि खमितब्बं महा संगरोने आशीर्वादे संबीतियो विवज्जन्तो संबरोगो विनस्तो माते भवत्वंतरायो सुखी दीर्घायुको भव भवतु सम्बे मंगलं रक्खन्तु सम्बे देवता सम्बे बुद्धानुभावेन सदा सुखी भवन्तु ते सम्बे धम्मानुभावेन सदा सुखी भवन्तु ते सम्बे संघानुभावेन सदा सुखी भवन्तु ते अभिवादन सीनिस निच्चं वद्धाप्रचायनो चत्तारो धम्मा वद्धन्ते आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग संपत्ति मेवच नतो निम्बान संपत्ति इमिनाते समिज्जतो साधु 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 तेरुवन सरनिन सेलु यहाँ पर तो इस्तेमाल सिद्ध भी है बात सुपर साधु तेरुवन सरनाई स्वामी नांस तेरुवन सरनाई